සමන්තහා චක්කවාලි සු අත්ත්‍රා ගච්චන්තු දීවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සගගමොකදං දම්ම සවෙන කාලෝ අයං බදන්තා දම්ම සවෙන කාලෝ අයං බදන්තහා දම්ම සවෙන කාලෝ අයං බදන්ත නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්මා සංබුද්ධස්ස නමුතස්ස භගවෙතු අරහතෝ සම්මා සංබුද්ධස්ස පූජනීය පින්වත් මහා සංගරත්නෙන් අවසරයි. මේ උතුම් සම්බුදු දහාමට කැමැති මේ සුන්දර සද්ධහරම රසය අරථය විඳගන්නට හිත ඇති කාරුණික පින්වත්නිි, ත් ඔබාපි අද දවසිත් සූදානම් වෙන්නේ නෙත් ධර්ම දක්ෂිනාව තුළින් අප්‍රමාන ලෝක සත්‍යයක් කෙරෙහි අනුකම්පාවෙන් ගුවනට මොසුකරන එයුතුම් සම්බුදු බණපදේක රසය අරත්තේ විඳගන්ට. අද දවස්සයේ මේ සිද්ධ කරන උදාරතර ධරමානු ශාසනාව නෙත් ධර්ම දක්ෂිනාව හරහා ලෝකයේ පුරාම විසිල්ලා යනකොට. අප්‍රමාන සිිත්සාතන් ධරමයෙන් සුවපත්වනකොට අප්‍රමාන දෙනා ධරමක් ඥානය දියුණු කරගන්නකොට එං උපදවන ආනිසංස මේ කටයුත්තට වෙහෙස මහන්සි වන ගිහි පැවිදි අපිස්සිරු දෙනාට එකසේ ප්‍රතිලාභයක් විදිහට ලබන්් පුළුවන්කම තියනවා. එනෙත්ත එෙ ආයතනයේ අධිපත්තුමන්ලා කාරිමන් ලෙපින්වත් දරුවන්. ඒ වගේම විශේෂයෙන් මේ ධරම දක්ෂිණාවේ, දිනපතා සිද්ධකන දරමානු ශාසන සඳහා පින්බර දායකත්වයන් දරමින් තමන්ගේ පිරිසිදු ධනය කාලයේ ශ්‍රමය මේ වෙනුවෙන් වියදං කරන කැප කරන පින්වත් ස්්‍රාවක පින්වත් ඔබ සියරු දෙනා මේ කටේතු අපිටි දිරියට ගෙනයන්ට මහා විශාල ශක්තියක් වෙලා කටේතු කරන ශ්‍රාවක පින්නතුන්. ඇතුළු අපි සියලෝම දෙනාට එවගේම පින්වත් දේශකයන් වහන්සේලා ඇතුළුව සෑමසිලු දෙනාටම සංසාරෙ බොහෝකාලයක් සැපවිපාක පිණස පවතින මහා බලගත කුසලයක් මේ තුළින් රැස්වෙනවා. ඉතිං අපි මේ රැස්කරගන්න උදාාරතර ආනිසංස ධර්මයන් දෙවියන්ටත් අපි හෑම දෙනාගේම නමින් මියගිය. සියලු සංසාරගත ඥාතිමිත්‍රාදීන්ටත්. සුජීවත්තු ඉඳගන මේ සත්කාරයට උර දෙන්න ගිහි පැවිදි පින්වත් ඔබා පිස්සිරු දෙනාට. මෙලව පරලව දෙලවජීවිතයේ යහපත පිණිස පවතීවා, සංසාරදුකින් අතමිදී උතුම්නිවනින් සැනසීම පිණිස අපිහැම දෙනාටම. යානිසංස ආස්සිරුවාද පිහිතාධාරවේවාකෙන් අධිස්්ඨානය ආසිරුවාදය හිත්වල ඇති කරගෙන. අදත්න උතුම් ධර්මානු ශාසනාව, ශ්‍රවනය කරන්නට සූදානන් වෙනවා. ශ්‍රද්ධාවන්ට පින්වත්න අදාපි සාකච්ඡා කරන්නේ ඉතාම ප්‍රසිද්ධ දේශනාවක්. මේ බුද්ධ දේශනාව මීට කලින් ඔබ නොඒ කවස්ථාවල ශ්‍රවනයක ඇති. එනිසා මේක අලුත් අමුතු දෙයක් නොවන බව මා හොඳින්ම දන්නවා නමුත් වර්තමාන සමාජයට මේ දේශනාව සම්බන්ධයෙන් කෙරෙන මේ විද්ගහාය මම් මේක ටිකක් සරල භාසාාවෙන් කරුණුකාරණා ටිකක් වැඩිපුර එකතු කරලා දීර්ගව. ඔබට බොහෝම පැහැදිලිව කරුණු තේරුන්ගණන්ඩ පුළුවන් විදිහට විස්තර කරන්ටයි මහන්සිගන්නේ එහෙම කරනකොට වර්තමාන සමාජයේ කාරි බහුල ඔබට ඒවගේම ධර්මය පිළිබඳුව කරුණු කාරණ හය ඔබට බොහෝ දහම්කාරණා බොහෝ ගැටඩු ප්‍රශ්නවලඩ විසඳුන් පිළිතුරු වසෙන් මේ දේශනාව වැදගත්වේවිී. පින්වත්න්නේ දීගනිකායේ පාටික වර්ගයට අයිති දේශනාවක්. තරමත් දීර්ග දේශනාවක්. ආටානාඩිය සූත්‍ර දේශනාව. පින්වත්න්නේ ආටානාටිස් සූත්‍රය තමයි අප අදසාකච්ඡා කරන්නේ. ඔබ දන්නවා මේ සත්ත්වඉන්ගේ ලෝකය. එම නැත්තම් ගුබාප්පි මේ ජීවත්වෙන ලෝක දාදව ි සත්ව ලෝකයක් සත්වයන් විවිධයි සත්වයන් ජීවත්වන පරිසර විධයි. ො මේ සත්ව ලෝකය හරිම විධයි. පුදුමාකාරයි. හරි විචිත්‍ර සිදුවීම්වලින් කරුණු කාරණාවන් වලින් යුත්තය එකක්මි පරිසරය. ඒ වගේම මි අලංකාරයි. මොකද සත්වයෝ විවිධයි විචිත්‍රයි විසමයි අලංකාරයි ඒ වගේමයි. නමුත්න් මේ සත්ව ලෝකයිෙන් අපිට පෙනෙන්නේ බොහෝම සුළු ප්‍රමාණයක්. මිනිස් ලෝකයයිෙන් මනුස්්‍යයන් සහ තිරිසං ලෝකයට අයිති යම්කිසි සත්ව කොට්ටාසයක් පමණයි අපේ පියව ඇසට දුර්ශමාන වෙන්නේ. නාගලෝකෙ අයිතිවෙන්නේ තිරිසල් ලෝකයට නමුත් අපිට නාංග ලෝකයේ පියව ඇසට දුර්ෂමාන වෙන්නේ නැහැ පෙනෙෙනි නෑ. එහෙනම් තිරිසං ලෝකයේ එක්තරා කොටසක් විතරක් පමණයි අපිට පේන්නේ. පෙනෙන ලෝකයේ සහන් නොපෙනෙන ලෝකය කියන මේ සියල්ල මැනවින් අවබෝධ කළ ලෝකය දකිනා සැබෑ ඇස ලෝකයේ පිළිබඳව සැබෑ අර්ථකතන භාගිවත් බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ පෙනෙන ලෝකයේත් තියෙන ප්‍රශ්න ගැනත් දන්නවා. ඒ වගේම උන්වහන්සේ නොපෙන ලෝකේ තියන ප්‍රශ්න ගැනත් න්න. ඇද මේ නොපෙනෙනලෝකයිෙන් අපිට සිද්ධ වෙන යම් යම් අවැඩ වැලැක්වීම පිණිස. බලපෑම් වැලැක්වීම පිණිස. වෙසමුණ දිවිය රාජයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් කියාපු කරුණු මුල්කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලක් හැඳවලා මේ ආටානාටය සූත්‍රය එදා දේශනාකොට වදාලේ. එදා බුදුරජාණන් වහන්සේ වැඩහිටියේ, රජගානුවර ගිජ්ජකූට පරවතය. එදා රාර්ත්‍රියයේ මධ්‍යම යාමේ. එකඇන්නේ පෙරයාමේ අවසංගුණට පස්සේ අපි ගිමු දොලහෙන් පස්සේ. සතරවරන් දෙවිවරු බුදුරජාණන් වහන්සේ බැහැ දකිට පැමිණියා. කවදේ සතරවරන් දෙවිවරු, දවතරාස්්ට විරූඩ විරූපාක්ෂ වයිස්ත්‍රවන. වයිශ්‍රවණ දෙවියන්ටම තමයි අපි වෙසමුණ. කියලා කියන්නේ වීසාන කියන රාජධහනයටට අධිපතින් නිසයි වෙස්සවන වෙසමුණි කියන නම හැදිල තියෙන්. ඒ වයිශ්‍රවන දිවිරාජයාගේ පිරිස තමයි යක්ෂ පිරිස. දවතරාෂ්ට දෙවියන්ගේ පිරිස තමයි ගාන්දරුව පිරිස. ඒ වගේම විරූඩ දෙවියන්ගේ පි කුම්බාන්්ඩ පිරිස. කුම්බාණ්ඩ කියලාඉන්න භූත කොට්ටාසයක් එතැනද පෙන්නන්නේ. විරූපාක්ෂ දෙවියන්ගේ පිරිස තමයි නාග පිරිස එතකට ගාන්දරුව කුම්බාන්ඩ නාගයි යක්ෂ කියන මේ පිරිස් හතර පිරිවරාගෙන දවතරාස්්ට්‍ර විරූඩ විරූපාක්ෂ වෛස්්‍රවන කියෙන සතරවරන් දෙවි මහරජ දරුවන් එදා බුදුරජාණන් වහන්සේ බැහැදකින්ට පැමිනිියා චතුද්ධ සං රක්හන්ටපෙත්වා උත්තුරු නැගෙනහිර දකුණු බටහිර කියන දිසාවන්වලින්, උතුරු දිසාවට අධිග්‍රෘහිතයි වෙෙස මනිදිවිරාජා. නැගෙනනහිර දිසාාවට අධිග්‍රෘහිතයි, දතරාෂ්්‍ර දිවිරජා. දුණු දිසාවට අධිග්‍රෘහිතයි විරූඩදිවිරාජා. ඒ වගේම බටහිර දිසාවට අධිග්‍රෘහහිතයි විරූ පාක්ෂදි විරාජ. තම තමන්ගේ සේනාව ඒ දිසාවන්වුල් ආරක්ෂාව පිණිස ඒ දිසාවල් හතරි රඳවලා ජතුද්දි සංගහුම් න්ට අපෙත්වා තමන්ගේ දෙවිය සරීර ඒ කාලෝක කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට මේ සතරවරන් දෙවිවරු එදා ආවා. මේ ලෝකයේ මනුස්සෙන් ඉන්නවා වගේම චාතුම් හාරාජිකයට අයිති දිවිය පිරිසකුත් තින්නවා. මේ සතරවරන් දෙවිවරු අයිතිවෙන්නෙත් චාතුම්හාරාජික කියන දෙවලොවට. එතොට චාතුම් හාරාජික දිවිය ලෝකයට අයිති පිරිසෙන් තමයි මනුස්සලෝකයට සම්බන්ධව සිටින මේ නොපෙනෙන ලෝකය පාලනය වෙන්නේ. චාතුන් මහාරාජක නම වැටෙන්නේ සතර වරන් දෙව් මහ රජදරුවන්ගේ වාසස්ථානය කියන අරතිෙන් මහාරජදරුවන් සතර දෙනකුගේ වාසස්ථානය ජාතුන් මහරාජිකයි. ඉතින් මේ පිරිසයෙන් ඉස්සර වෙලාම සතරවරන් දෙවරු ඇවිල්ලා පැකනමි ප්‍රධානියෝ සතර දෙෙන ඇවිල්ලා බුදුරජාන් වහන්සේට ආදරයෙන් වදනා කලා. සමහර යක්ෂ ඇවිලා බුදුරජාන් වහන්සේ කතාබස් කරලා ඒ ඇත්තන්ගේ නංගොත් ප්‍රකාශ කලා සමහර යක්ෂව ඇවිල නිශ්බ්දම පැත්තකින් වාඩි වුණා. එතට මෙතන තියෙන විශේෂත්වය තමයි බොහෝ සූත්‍රවල තියෙන්නේ ඒක මන්තන් අට්ටා සකත් පසව හිටගත්තේ කියලා නමුත් මෙතන තියෙන්නේ ඒක මන්තන් නිසේ දසුව එකත් පසව හිඳ ගත්තා හුේ කියලා. වෛශ්‍රවන දිවිරාජයත් ඇවිත් බුදුරජාණන් වහන්සේ ලඟින් වාඩිය වුණනා වාඩිවෙලා බුදුරජාණන් වහන්සේට කියනවා සන්තීහි බන්තේ උලාරායක් හා භගවතෝ අපසන්නා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීමක් නැති. අපහැදීමෙන් යුතුව ඉන්න බලවත් යක්ෂොයින්වා. ලාරා උලාරා කියනෙ බලවත්. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඉතාම පැහැදීමකින්. ස්්‍රද්ධාවකින් යුතු යක්ෂොත් ඉන්නවා. සන්තීහි බන්තයේ මජ්ජිමායක් හා භගවතෝ පසන්නා. ඒ වගේම භාගතුන් වහන්සේ කෙරේ පැහැදිච්ච මධ්‍යමානු භාවතයෙන යක්ෂොත් ඉන්නවා. ඒ වගේම භාගතුන් වහන්සේ කරේ අප හැදිච්ච මධ්‍යමානු භාවතියන යක් ෂොත් ඉන්නවා ස්වාමිනයේ වගේම තමයි භාගතුන් වහන්ස භාර්දුන් වහන්සේ කෙරේ කිසිම පැහැදීම නැති නීච පහ. ලාමක ගතිගුණ තියෙන යක්ෂොත් ඉන්න. ඒ වගේම භාගතුන් වහන්සේකිෙරීම හොඳට පැහැදිච්ච ලාමක ගතිගුණතියෙන යක්ෂොත් ඉන්නවා. ඒක ඇන්නෙ මේ යක්ෂයන් අතරයි මහා බලවන්ත අය සාමාන්‍ය බලයක් තියෙන අය පල්ල හාමට්ට මේ අය මේ තුංගොල්ලගේම බුදුරජාණන් වහන්සේ කෙරී අප්‍රමාණ පැහැදීමකගින් අයත්තින්නවාඒ වගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි. හෙ වෛරයෙන් ඉන්න පිරිසකුත් මේක ඉන්න. ස්වාමීනී මේ අය මේ විදිහට අපහදින්ට කාරණාවල් හේතුන් තියෙනවා. ඒ තමයි භගවාහි බන්තේ පානාති පාතා වේරමනියා දම්මන් දේශේති භාග්‍යතුන් වහන්සේ නිතරම සතුන්මැරීමෙන් වැලකීම පිණිස ධර්ම දේශනා කරනවන් දැන් මේ මේයක්ක්කු බුදුහාමුදුරුවෝ එක්ක අපහදින්ට හේතුමේ කියන්න ඔවුම් බලන්. අද කාලයේ අපේ සමාජයත් ඔයි බුදුහාමුදුරෝගැන ගොඩාක් අප හැදීමෙන් ඉන්න. බුදුදහමත් එක්ක වෛරබැඳගෙන ඉන්න. ඇත්තැම් පිරිස් ඉන්නවනි දේශීයව සහ විදේශීව ඉන්න. මේ කියන විදිට පිටසක් වලත් ඉඳල තින්න මේ දිවිය ලෝකෝලත් ඉඳලදී. එදත් එහෙමයි අදත්තයෙමයි. හැබැයි මොකක්ද මේ! බුදුහාමුදුරෝ ගැන අපහදින්ට බුදුහාමුදුරෝන් එක් තරහා ඇතිවෙන්ට හේතුව ඔන්න කියරවා. බුදුරජාණන් වහන්සේ සතුම් වැැරීමෙන් වැලකීම පිණිස ධර්ම දේශනාක. සොරකංකිරීමෙන් වැලකීම පිණිස ධර්ම දේශනාකර. වැරදි කාම සේවනෙන් වැලකීම පිණිස ධර්මදේශනාකර. බොරු කීමෙන් වැලකීම පිණිස භාගතුන් වහන්සේ ධර්මදේශනා කරමු. එ වගේම, මත්පැන් මද්‍රව්‍ය පාවිච්චයෙන් වැලකීම පිණිස භාගතුන් වහන්සේ ධරම දේශනා. ඒ වනාට ස්වාමීනී භාගතුන් වහන්ස ඒ යක්ක්ෂයන් බහෝසයින් ඉන්නේ සතුම්මැරීමෙන් වැලකිලා නෙමෙයි මේ අක්ෂය හරියට සත්ව ගාතනය දෙනවා අන්න බලන්. සොරකමින් වැලකිලා නෙමේ ඉන්නේ සොරත මේ දෙනවා. යක්කු කාමමිත්‍යාචාරයෙන් වැලකිලා නෑ. කාමමත්‍යාජාරයේ දෙමින් ඉන්නේ. බොරුත් කියනවාඒ වගේම මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතා කරනවා. එහෙනම් මේ අක්කු බුදුහාමුදුරන්ට කැමතින තිැයි. යාලා කැමතිම එයාලා කරන වැඩ පිළිවෙලට බුදුහාමුදුරු විරුද්ධඉන්දා. බුදුරජාණන් වහන්සේ විරුද්ධයි මේ පස් පවු කරන ඇත. ඒ නිසා මෙයාලා පස් පවිෙන් මිරිකිලා වෙලිලා ගැලිලා ඇලි ලයින්නේෙ. බුදුරජාණන් වහන්සීට විරුද්ධව ධර්ම දේශනා කරනකොටමයාලටේ කල්ලන්න නෑ. ඉතිං අදකාලෙත් තෝකම තමයි මේ බුදුහාමුදුරුව අල්ලන්න ඇතුවට හේතුකත් සහරා යට. දැම් බලන්ට මී කියන්නේ අපිට නොපෙනෙන ලෝකයක් ගැන. බහෝවිට යක්කු මේවා කරන්නේ මිනිස්සු හරහා ඕමල්. මිනිස්සුන්ට ආවේශ වෙලා තමයි මේ දේවල් කරන්න. නමු සාමාන්‍ය මිනිස්සුන්ට තමන් ග්‍රහණය වෙලා ඉන්නවා කියල තේරෙනෙනෑ. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කළේ යක්කුන්ට නෙමි. උන්වහන්සේ ධර්මදේශනා කළේ දෙවියන්ටයි මිනිස්සුන්ටයි. දෙවියන්ටයි මිනිස්සුන්ටයි ධර්ම දේශනා කරද්දි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා සතුන් මැරීමෙන් වලකින්ට සොරකමෙන් වලකින්ට වැරදිකාම සේවෙනින් වලකින්ට බොරුකීමෙන් වලකින්ට මද්‍රව්‍ය භාවිතයෙන් වලකින්ට කියල්. බුදුරජාණන් වහන්සේ මේ විදිහයට ධර්මදේශනා කලාට පස්ස මිනිස්සුන්ගේ ඇඟවල්වලට කිට්තු වෙලා ඒ ආධාරයෙන්ගේ කටේතු කරමින් පස් පවේ ගැලිල හිතපුමි අමනුෂ්‍යන්ට ඒ කටේතු හරියට කරගන්ට බැරිවෙනෝ. මිනිස්සු බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා මේ දේවල්වලින් වැලකුණාට පස්ස යක්ෂීන්ට තමන්ගේ ආනුභාවය පවත්වන්න බැරිවිෙනෝ. තේසන්තංහෝති අප්පියං අමනාපං ඒ නිසා ඒ ගොල්ලොන්ට, මේ වැඩේට මුල්වෙ එච්ච බුදුරජාණන් වහන්සේ අප්‍රියයි අමනාප වෙන. ඒනං අපි තේරුම් ගන්ටෝන බුදුරජාණන් වහන්සේව අප්‍රිය කරනයකුන් මනුස්්‍රයින් ඉන්න. මිනිස්සෘර්තිනයක්කුත් ඉන්නවා බුදු හමුදුරන්න කැමති නැති. සමහරු සිල්වත් ජීවිතයක් ගතකරද්දිත් ඒ අයට යක්කුන්ගේ අමනුෂ්‍යයන්ගෙන් උපද්‍රව වෙනවා. එතකොට අනිත් අය ගරහනවා. සිල්වත්ගෙනකුට යක්කුන්ෙන් කරදරවෙන්නේ කොහොමද. ඕඋ ඹල මහලොක්කුට සිිල්වැැගෙන බණහාගෙන හිට ඇදද. දැන් ඔන්න මල පෙරේචෝොත් ඇහිලා යක්කුත්්‍රවෙහිලා ූචෝත් වෙෙලවන්න කරදරයි. අපිනං ඔය පන්සල්ගානි ගියනෑ බෝධි පූජාවල්ලුවලට ඔය බණභාවනවට ගෙන අපි පාඩු අපි හොඳට ඉන්නවාද. ඕවා කර කට මහලුකොටිට බලර්තම යක්කුපයි පෙරේචොත්වවැැහුණනි. කෝදැන් ඔව කලා කියලඹල අරක්ෂාවනාද? ඒලා ඉතින් ඔය කතන්දරහෙම කියනවා හිට පස්ස. ඒනිසා ඔය සීලෙෙන් ඔය බුදුන් වැඳීමෙන් ඇති වැඩද්ද හොම කරද්දිී යක්ෂාවේස වෙනවනම් කරදර වෙනවනම් මොකට දොව කියලා ඔන්න අපහස කරන්ඩ ගරහන්ඩ ගන්නවා. ඉතින් පින්වත්ති මේේ අමනුෂ්‍යයන්ගෙන් කරදර වෙන්නේ කොහොමද සිල්වතුන්ට හානිවෙඩ පුළුවන්ද කියලා. ඒකෙන් පේන්නේ අඩුගානයයා මේ ආටහනාටේ සූත්‍රයවත් තේරු ඇතු කියවලානෑ කියලා. ඒම කියන්නේ අමනුෂ්‍යයෙන්ගේ හැටි දන්නේ නැතිකමනිසා. අමනුශ්‍යෝ පින්දහම් කරන සිල්ගුණ දහම් රකින අයට අකමැති කොටසකුත්තින්නවා. අපීතනවානි හොඳට සිල්ගුණ දහම් රැහකනින් අපිට අමනුෂ්‍යෝ ඉස්තරහා බයවෙන්න දෙයන්නේ අපිට යාල බය දුවනුව කියනෑ සමහර අමනුෂ්‍ය ඉන්නවා ඒම සිල්ගුණ දහම් රකිනා අඇත්ත එක්ක තමයි විශේසෙන්ම තරහ. අර යාලට ගැලපෙන ටයිටයි වෙලා යන ෞකාරයොත්යක තරක්නෑ බෝමහොඳට අධක අල්ලගන කරට අදදාගෙන ඉන්නවා. අර ඊට විරුද්ධව ගුණ දහම් දියුණු කරන ඇතක තරහයි. ඒ රසයාලට කරදරගරනවා. දෙ අර අපි හලතියන්නේ කරණීමමත සූත්‍රය වුණත් දේශනා කරන්න හේතුව අර සිල්වත් ගුණවත් භික්ෂන් වහන්සේලා භහාවනා කරමින් ඉන්නකොට. අර ගස්කොළංවට අධි ගෘවිත වන්න දෙවියන්ට අනිකුත් තමනුෂ්‍යෂන්ද ඉන්න බෑ. ඉති ඒ අයි ඇවිල්ලා මේ දැන් දෙවිවඩු කියලා ඒ අ ඇවිල්ල මෛත්‍රි කරන්නට පටන්ගත්තන? අර සාමිනන්සලට කරදර කරන්න පටන්ගත බය කරන්නට සද්ධ බද්ධ කරන්න, රූප පෙන්නට ගත්තේ. දන්නේ නෑනේ ඒකි තත්ත්ේ බයනකම්. පස්සේ බුදුරජාණන් වහන්සේ කරුණුකාරණ පෑදිලි කරලාට පස්සේ තමයි ඒක හරිගී. කරනිමිත සූත්‍ර දශ කර වික්ෂ වහසලටම මේ උගන්නව සරල් සත්්‍ය න් මෛත්‍රී කරන්නට. මෛත්‍රිකිරින් ටික මෙසියල් ඇතුළත් කරණිමිත් සූත්‍රය පෙන්ව හම ඔන්න අරයගගේ හිත පැහැදිලා හරි නැත්තන් පර සිල්වත් ගුණුවත් සාමින් වහන්සේලා බන භාවනා කනට මයාලා හරිද කරදර කළ. ඒක තියනවා ඒ නිසා දැන් අද කාලෙ වුණත් කෙනෙක් සිල්වත්තු ගුණුවත්තු ඉන්නකොට යායටරදර බාධකයන්නේෙ නෑ ඒ ප්‍රශ්නක්කෝ විසඳලා කියල එෙමිකන්නේ ගොඩක් වෙලාවට අනිත්තා අයට නැති කරදර බාදක යාට එනවා. යාර වැඩ පිළි වෙලෙන් එලිය දාන්න. ද කාලේ හැටි අද කාල එනකො ඒ එක හෙම තමා. තිය අමනුෂයන්ගේ හැටිදන්න ඇතිහින්න ත මිනිස්සු අරවිදිර කතා කියන්නේ. ඔන්න සිල්ගත්තා බනෑඇව ඔන්න යගෙක් වැවුණන කියිය. මිද ඒනිසා ස්වාමිනිි භාග්‍යතුන් වහන්ස දුෂ්චාරිත්තයේ යෙදෙන යක්ෂයන්ට අමනුෂ්‍යයින්ට නං භාගතුන් වහන්සේ කිසි සේත්ප ප්‍රියමනාපනේයා සාමාන්‍ය සමාජයේ අපිටඋනත් එහෙම තමා. දැන් ගමේ බීල කාල රන්ඩ වෙලා එහෙම ඉන්න මිනිහත් එක් අපිත් ඒතතු වෙලා බොනවනං කනවනං ඒ රන්ඩු සරවලො තැනවනන් එයාගේ හොඳම හිතවතා අප අපිත් එක කුළු පගවින්දග උදවපකාර කළ නමුත් අපි එහෙම යන්නේ නැතිනසා ඒ මනුස්්‍ය කාටහරි බයිදකොට පන්සලටත් බැනලා හාමුදුරුවන්ටත් බැනල තමයි පටංග ඇයි ඒ චන්ඩියා ඒ බේබද්ධ මිනිහා ඒ හොරාතක්ටඩිය සම්පූර්ණ මේ පැත්තර විරුද්ධයි මකද යාගේ වැඩට ගැලබිලා පඇත් එක්ට හිතවත්වෙලා යන්නේ නෑ එයාට විරුද්ධව කතා කරනෝ කිය. ඒක ඉතින් සමාජයේ හැටි එදත්තද. ඒවගේම ස්වාමිනි තව ප්‍රශ්නයයක්ත්තියන භාගතුන් වහන්ස හුද කලා වාසේට කැමැත්ති භාගතුන් වහන්සසිේ ශ්‍රාවකෙොවන්න. උන්වහන්සේලා ඒ ශ්‍රාවකයන් වහන්සේලා හුදකලා තැන් හොයාගෙන වනාන්තර ඇත්තුලටම යනෝ. ගල්ලෙන්වල තියන කුටි හොයාගෙන යනෝ සද්ධ බද්ධ නැති මනුෂ්‍යයින් අල්ප වසියෙන් ඉන්න ඈත වනාන්ත්‍රවල භාාවනා කරන්ට යනෝ. නමුත් භාගතුන් වහස ඒවාගේ සමහර තැන්වල මේ කියේ නමනුෂ්‍යු හරීයට ඉන්න. තත්ත සන්ති ලාරායක්කා නිවාසිනෝ.ඒවගේ තැන්වල නිරන්තරයෙන් බලවත්යක්ෂු අරක්ගනන්නවා. ජයේ ඉමස්මින් භාගවතු පාවච්චනය අප සන්නා. ඒ ඇයි භාගතුන් වහන්සේගේ බුද්ධ සාසනය කෙරෙහි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය වචන කෙරෙහි අපැහැදුන්න අය තේසම්පසාදාය ඒ අයගේ ප්‍රසාදය පිණිස භික්‍ෂූන්ට භික්‍ෂුණීන්ට උපාසකයන්ට බාසිකාවන්ට තමන්ගේ ආරක්ෂාව පිණිස භාගෙවතුන් වහන්සේ මේ ආටානාටිය සූත්‍රය කියාදෙනසේක්වා කියලා. මේ ආටානාටිය සූත්‍රය හොඳට ඉගෙන ගත්තොත් හොඳ ආරක්ෂාවක් රැකවරණයක් ඇතුව හිංසාාවක් නැතුව ඉන්ට පුළුව. මේකෙන් භාගතුන් වහන්සේගේ සිව්වනක් පිරිසට කිසි හිංසාවක් නොලබා පහාසුවෙන් වාසය කරන්්ඩ පුළුවන්කම ලැබේ කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අදහස බිලි ගත්තා. එහෙනම් මේකින් අපිට පේනවා බුදුරජාණන් වහන්සේ හොඳ ආකාරවම දන්නවා මේ භික්‍ෂු භික්‍ෂුණී උපාසකු පාසිකාවන් ධර්මය වඩන්ට මහන්ස ගන්නකොට පංචසීලි ආරක්‍ෂා කරන්ට මහන්සි ගන්නකොට සිල් රකින්ට මහන්සි ගන්නකොට මේක අමනුෂ්‍යන් මේකට කැමතින්න ති බව.ඒ වගේම මේකට කැමති පිරිස ගුත්තින්නවා. ඒබුයියේනකෝ පණ භන්තේයක්කා අපපටිවිරතා නමුත් බහුල වස්සයෙන් ඉන්නේ මේ පන්සිල් වලට කැමති පිරිසනෙමේ. මනුස්සලෝකයේ සාමාන්‍ය අපේ මිනිස්සවාගේම තමයි. ගුණ දහම්වලට කැමති පිරිස බොහොම ටිකයින්නේ අකමැති පිරිස වැඩි. කවුරු හරි කාන්තාවක්කෝ පුරුෂයක්කෝ ගියෙක්කෝ පැවිත් දෙෙක්කෝ. බොෝ මමාරුවෙන් යම් කිසි ගුණයක් සංවරකමක් ගොඩනගාගෙන යනවනම්. ඒකට උදෞ්පකාර කන පිරිසට වඩා ඒකට අපහස කරන එක කඩන්ඩ බිඳන්ඩ කතාගෙන පිරිස වැඩී සමාජ. එමම යක්්‍යයන්ගේ සමාජත්ත ඒක එම තමයි. ෞවලවාසෙන් ඉන්න මේ පන්සිල්වට කැමති පිරිස නෙමේ කැමති පිරිසින්නේ බොහොම ටිකයිද. එතකොට මේකින් අපිට තේන ඒ සමාජත්්‍යයම මේකත්තේමයි. දැන් බුදුරජාණන් වහන්ස වැඩඉන්න කාල තිවිච්ච සිද්ධියක් නොය කියන්නේ. දැ මේ කාලෙ මේමයි කියන්න ඩෙවරු ඇවිලගෙන දැන්ඟතොඩට මේවාගේ දැම අපිඉන්න කාලවාගේනකොට තක්්ගොම ඇද. චාතුමාරාජකයෙන් තමයි මනුස්සලෝක පාලනෙවෙන්නේ. එන දැන් ාතුමා රාජික දෙවරු නසුලෝකකිද බලන්නවත් නැතුව ඇති මනුසුලෝක තින අධර්මිෂ්ට ක්‍රාපටිපාටින්න් නිසා. ඒ නිසා මට හිතන විදිට මේ දෙවරුන්ගේ ග්‍රහණයෙන්ක මිඳලා දෙවරුන්ගේ පාලනයෙන් අනසකින් මේක මිඳීලා බයානක පාපී යක්ක්ෂයන් වැනි අමනුෂ්‍යයන් නිටවස විසේසින් අසුරයන් වැනි අමනුෂ්‍යයන්ගේ පාලනයට අයිතියට බලය අටතට ගිහින්තියෙනගෙන. ඒ අය මේ මිනිසුන්ගේ හිත්වලඩ. පැනලා හිත් පාලනය කරනවා. පාලනි කරන්නේ කොහොඳ තමන්ට ඕන කරන පහත් පෙලේ අධර්මිෂට වැඩකරගන්ත මිනිසුන්ව අතකොළු විදිහ දෙ යොදවන. මොද එහෙම කරන්ඩ පුළුවන් හැකියාවක් බලයක් ඒ සත්ව කොට්ටාසවලට තියෙනවා. මේ මනුස්්‍යයාගේ දුරුවල මනසපාවිච්චි කරලා. මේ මනසේ තින දුරුවලකම. පොඩ්ඩ ඇත්තං වැටිල කඩාගෙන වැටෙන මෙන්න මේ මෝඩ දුරුවල ගතිය පාවිච්චි කරලා, ඒක ආයු දෙයක් කරගෙන තමයි. අරවැනි පිරිස අප ළඟට ලළගවෙන් දැ ලංවෙන්ට බලලබල්ල බෑ දෙවියන්ගේ ආරක්ෂාව තියෙනවා අපේ හොඳ කායික මානසික විශ්වාසමය ශක්තියක් ගුණයක් තියෙනවා. බෞතිකව ලොකුවට වස්තුුව මිළමුදල් නැතව උනත් බොහෝ අයිල්ළඟ බොම ගුණහපත්කන්තේෙන. එතකොට අරානිකුත් අඩු පහඩු තිබුණත් එයා ඒ ගුණයිෙන් ඉද මිනැගිටලා ඉන්නවා ඒකට කැමතිනේ. තෙේ ගුණදහම් දියුණු කන පුද්ගලයාටේ ගුණ දහම්වලද කැමතිනෑ වගේම. කෙනෙක් යම් කිසි විද්‍යියකට අසීලාචාර පාපක්තිාවන් වොල තුළ ඉන්නව නං. ඒයාට පුළුවන්තරන් සහයෝගෙ දෙන්න පිරිස හින්නොමේ අත. මේක මනුස්ස ලෝකෙත්ස බාවේ. ඒ පාපමිත්‍රෝ පාපමිතතුරුව එකතුවෙනවා අර කල්්‍යාන මිත්‍රෝ කල්්‍යානමි ්‍රෝ දිවිය ලෝක මනස්ස ලෝග රිසන් ලෝක ොහේටියත් එකකතුවයෙනවා දැන් අපි හලතින බෝධිසත්ව කතාාවලුනත්? තිරිසං ආත්නෝල වනත් කල්්‍යාන මිත්‍රු එකතු වෙලා තමන්ගේ සංසාරකතය අඩු පාඩු හදාගන ස්්‍රහට යන විදිිය ප්‍රඥාවෙන් කල්පනාක. මහා දරුණු තිරිසන් සත එක් වුනත් ඒ විදියට එන අවස්ථාවල් තියනය කතාවට. මේ ඒක අනි පැත්තත්ත දරට මේ විදිර තියනම ව්‍යක්ෂන් අතර වුණත් ඒ හෙමයි. එතකොටට අර ගුණයට සලකන ධරමයට සරකන දෙවිවරුන්ගේ පාලනනි අ දදි විිච් මනුස ලෝගේ පාලෙන් ගිරිහිලා. අර වැනි පාපිය අමනුෂංග පාන්ටයටට තුනාර පස්සේ එදා ඉඳලා අධර්මයට තමයි තැන ධර්මයට තැන න ධර්මයට කැමති නෑනමයාල එතන මේ සූත්‍ර දේශනාව කියන්නේ අදකාල ගැන මීක ොඩ කාලි කරලින් බුදුරජාණන් වන්ස ජියවමාන වැඩඉන්න කාල විස්තරයා. බුදුරජාණන් වහන්සේ මාර පරාජය කරලා ඒ අලුත්තම ඒ ආරංචියත් සමාජයත්තියෙද්දී. එ ජියමාන කාලේ මයි මේ විස්තරය න්නේ මෙහෙමද දෙවු සිද් වෙලා තියනවා. බුදුරජාන් වන්සේ අරතරම් මහා මාරපරාජයක් තල ඒක දන්නවා නමුත් ඒකට බයත් නෑමයාලා. ඒකත් ගැන්ගන්න සමහන්. ඉතිං කොහොමහරි මේ වයිස්්‍රවණ දිවරාජය ඔය විස්තරේ කියලා ඉවනකට බුදුරජාණන් වහන්සේ බොහොම ඉවසීමෙන් කරුණාවෙන් මෛත්‍රෙන් තෘෂ්නීම් බහුතභාවෙන් මේ කාරණය පිළිගත්තමකක්ද. මේ මේ විදිහයේ අපේ දිවිය කණ්ඩායන්වල ඉවා අමනුෂ්‍ය කොට්ටාස හොඳය ඉන්නව නරකයින්නවා. හොඳයි නරකයි ගවේ ුදුරජාණන් වහන්සකිරේ ධර්මයකිරේ සංගිහකිරේ පැහැදිච්චා ඉන්නවා අප පහැදිච්චා ඉන්නවා. අප හැදින්ට හතු කාරණත් කිව්වා. තේනිසා අන්න එවැනි වාතාවරණයක් තුළ භික්‍ෂු භික්‍ෂුණ උපාස ගුපාසිකාවන්ගේ ආරක්ෂාව පිණිස රැකවරණය පිස කේතුදයක්. බුදුරජාන් වහන්සේට පෙන්නල දුන්නා. ඇති මේ කාරණෙත් බුදුරජාන් වහන්ස පිගත් ඇත් එහෙම දෙයක් සිද්ධ වෙනවා මේ ලෝකයේ කියලා. ඊලන්ටේ වශ්‍රන දිවරාජ භාගතුන් වහන්සේ ඉසීමෙන් පිළිගත්ත බව දැනගැෙන. බෙන්න්න මේ ආටානාටි ආරක්ෂාව පිළිබඳ කතාව ප්‍රකාශයකට පත් කළා. මේක දිවිආකඥාව. බලන්ට් විපස්සිිස නමත්තු චක්කුමන්තස්ස සිරීමතු. සිකිස්සපි නමත්තු සබබභෘතානු කම්පිනු වෙෙස්සබුස්ස නමත්තු නහාතකස්ස තපසිනෝ නමත්තු කකු සදස්ස මාරසේනා පමදදිනො කෝනාගමනස්ස නමත්තු ප්‍රාහ්මනස්ස උසිීමතු කස්ස පස්ස නමත්තු විප්පමුත්තස්ස සබබදී අංගී රසස්ස නමත්තු සක්‍යපුත්තස්ස සිරීමතු යෝ ඉමං දම්ම මදේසේසිී සබ්බ දුක්කහා පනුදනං ඒචාපිනිබ්බුතා ලෝකේ යතාභූතන් විපාසිසුන් තේජනා පිසනාා මහන්තාවීතසාරදා හිතන්දේව මනුස්සානං යන්නම සංතිගෝතමං. විද්ජාචරණ සම්පන්නං මහන්තං වීතසාරදං විජ්ජාචරණ සම්පන්නං බුද්ධන් වන්දාම ගෝතමක් මෙහෙම තමයි වෙසමුණි දිවීරාජා බුදුරජාණන් වහන් සිදිරියයේ පෙන්නපු වාටානාටි ආරක්ෂාව පටන්ගත්. මේකෙ මේ මොකදද තියෙන්නේ මේ ගාථ කීපයකින් වෙසමුණ දිවේරාජ ඉදිරි පත් කළේ වෙන මුකුත් නෙමයි මේ කල්ප සියය ඇතුළත පහළ වී වදාල බුදුරජාණන් වහන්සේලා සත් නමක් පිළිබඳව ගුණගායනය. විපස්සී සිකී වෙස්සබු කකු සඳ කෝනාගමන කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලා සත්නම පිළිබඳ ගුණගායනයක් මේ කල්පසිියය ඇතුළත පහළවී වදාළ බුදුරජාණන් වහන්සේලා සත් නමු. එතට ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ තමයි මේ ගාත්තා කියපය තුළ අඩංගු වෙන්නේ. එතකොට මේ දෙවයාමොකද්ද මෙතන පෙන්නුවේ මේ සත් බුදුරජාණන් වහන්සේලාට වන්දනාමාන කිරීම පිළිබත්. මෙතන කියනවා, මේ කල්පසිය ඇතුළත පහළවන බුදුරජාණන් වහන්සේලා සත්නමට අපි, පුරාථන ඉඳල වන්දනාමාන කරනවා දෙවිවරු බොහෝම කැමැත්තෙන්ගේ වන්දනාව සිද්ධ කරන්න ඒ උතුම් ගුණ ඇති බුදුරජාණන් වහන්සේලා සත් නමට ඔබලාත් වන්දනාමාන කරන්න මේක මේ මේ බුද්ධ වන්දනාව බුදුරජාණන් වහන්සගේ කාලෙ ඉඳලම පවතින බුදුරජානකෙන අපේ ගෞතම බුදුරජාණන් වහන්සගේ කාලලිමි ඊටත් පෙර ඉඳලමු මේ සත්බුදු වන්දනාව අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාල්ඩත් පෙර ඉඳලම. එක ඇේ දෙවිවරු අත්තට තිබි්ච දෙයක්. එතට ගෞතම් බුදුරජාණන් වහන්සේගේ ගුණසිහිකරමින් ඒ දෙවරු වන්දනා කරවා. ඒක එදා ඉඳලම පවතින දෙයක් කියන එකට සාධක ය සාංචිස්තූපය වටේ තියෙන තොරන්වල. ඇය කොටලති නො මේ සත් බුද වදනාව පිඳ ුදුරජාන් වහසල සත් නම පිළිබඳ. එතකොට ඒක මේ දෙවරු බොහෝම ගෞරවෙන් කැමැත්තෙන් කරන ලද වන්දනාවක්. ඒක සාමාන්‍ය ජනයා හැටරි කැනේ. භික්ෂ භික්ෂනි උපාසක උපාසිකාවන්ටත් ඒේදේ ඒ ආකාරයටම සිද්ධකරන්නට. කියන එක තමා මෙත නද මේ දෙවිය ප්‍රකාශ කළේ දැන් වෙසමනි දිවේ රාජයාම සත්බුදු වන්දනාව ගැන, ලස්වන ගාතා කීප ඉදිරිපත් කරලා ස්වාමීණී යම්තැනකින් සූර්යා. යතෝ උග්ගච්චතිී සුරියෝ, ආදිිච්චෝ මණ්ඩලී මහ මහාරස්මයක්. රස්මි මණ්ඩලයක් එක්ක යම් තැනකින් සූර්යා නැඟි එනවද. යස්ස චුග්ගච්ච මානස සංවරීපි නිරුද්ජති. හිරු නැග එෙද්දී අඳුර නිරුද්‍රවෙයිද. හිරු නැගෙද්දී රාත්‍රියෙන් නැත්තිවෙලා යනවා. යස්ස චුග්ගතයේ සුරියයේ සූරයා උදා වූ කල්ලයේ දිවසෝති පෞච්චති එතකොටයි කියන්නේ දවල් කාලයේ දවස කියලා. රහදෝපි තත්තගම්බීරු ආන්න ඒ හිරු නැගෙන පැත්තේ මහාජලාසයක් තියෙනවා. සමුද්දෝ සරිතෝදකෝ. ඒ මහා ජලාසේට කියනවා සමුද්‍රය කියලා ස්වාමීණ භාග්‍යතුන් වහන්ස යම් ප්‍රදේශයකින් හිරු නැගයිද ඒ පැත්තට ඒ මහා ජලාසේ තියන පැත්තට කියන්නේ පුරිමාදිසා පෙරදිග කියලා පූර්ුවදිසාාව කියලා මනුෂ්‍යන් ඒ පැත්තට කියන්නේ ඒක තමයි ඒ නම ආනේ දිශාව මහා යසස් ඇති කීල්ට මත් දිවරාජයෙක් පාලනය කරනවා ගන්ධ භානං ආධිපති ගාන්දර්වයන්ට අධිපති දතරට්ටෝති නාමසු ඔහු නමින් හඳුන්වන්න දතරාශ්ට කියලා රමතිී නච්ච ගීතේහි ගන්දබ්බේහි පුරක්කතු ගාන්දර්වයන් පෙරටු කොටගෙන නැටුම් ගැයුම්වලින් ඔහු සතුටුවෙනවා පුත්තාපිතස්ස භාාවූ ඒකනාමාති මේ සුතන් ස්වාමිනිමා සාතිබෙන් යඔොහුට ඉන්න සියලූම දිවිය පුත්‍රයන් එකම නමින් යුතු බවයි. අසීතින් දසයේ කෝච්ච ඉන්දනාමා මහබ්බල ඒ මහාබල සම්පන්න දතරස්්ට දෙවියන්ගේ දිවියපුත්‍රයන් දිව්‍යස්ථා පුත්‍රස්ථානී දිවිය පුත්‍රයන් අනුව එකක් ඉන්නවා. එස්වියලුම දෙවරුන්ට කියන ඉන්ද කියලා. තේචාපි බුද්ධන් දිස්වානය බුද්ධන් ආදිච්ච බන්ඩුනං ඒ සීරුදනා සූර්යවන්සේ උපං. ආදිච්ච බණ්ඩුනං මහාතානුභාවඇති බියරහිත බුදුරජාණන් වහන්සේව දැකලා දූරතෝව නමස්සන්දී ඈර්ත සිටම නමස්කාර කරනවා නමෝතේ පුඩි සාජඥ්‍ය අජානීය පුරුෂ්‍යාණනි ඔබ වහන්සේට නමස්කාරවේවා නමෝතේ පොඩි සුත්තම උතුම් පුරුෂයාණෙනී ඔබ වහන්සේට නවස්කාරවේවා කියලා ස්වාමිනිි ඔබ වහන්සේගේ හුසල් බලේ නිසා මේ පිළිබඳ ඔබවහන්සිේ දිවසින් දැකවදාාරණ සේක්වා. කුසලේන සමික්කසි. ස්වාමිනිි ඔබ වහන්සේට අමනුෂ්‍යෝොත් වන්දනා කරනවා. අමනුස් සාපිතංවන්දන්ති සුතන්නේතං අභින්හසු. ඔබ වහන්සේට අමනුශ්‍යෝ වන්දනා කරනවා කියන කාරණය අපි නිතර නිත රහලතියෙනවා ඒ නිසයි අපි අමනුෂ්‍යන්ට කියන්නේ ජිනං වන්දත ගෝතමංක් ගෞතම ජිනේන්ද්‍රයන් වහන්සේ වන්දනා කරව් කියලා. ජිනං වන්දාම ගෝතමං ලෝකයේ ජයගත් ගෞතමයන් වහන්සේට අපිත් වන්දනාමාන කරනවා. වි්‍යාචරණ සම්පන්නං බුද්ධන්වන්දාම ගෝතමං වි්්‍යාචරණගුණෙන් යුතු බුදුරජාණන් වහන්සේව අපි වන්දනා කරනවා කියලා මේ කියන්නේ කෞද වෙසමුණනිදිවී රාජා ඊළඟට ඒ කාලෙ තිබිච්ච දකුණදිසාාව ගැන හරි ලස්සන විස්තරයක් කියනවා. මෙතනදි කතාව ඉදිරිපත් කරන කතා නායකයා වෙසමුුණි දිවී රාජයා. එතුමා තමයි මේ සවියලු විස්තර බුදුරජාණන් වහන්සේට දීර්ගව විස්තරාත්මක ඉදිරිපත්කරන්න. භික්ෂු භික්‍ෂුණී උපාසකු පාසිකා කන කියන සිව්වනක් පිරිසට මේ අමනුෂ්‍යයන්යෙන් සිද්ධ වෙන කරදර බාධක හිංසා වලින්. බේරෙන්ට නිදහස්සෙන්ට භාවිතා කළ හැකි ක්‍රමවේද ගීපයක් මේ සූත්‍ර දේශනාවිදිමිතුමා පෙන්න ලාදෙන්. දැම් බලන්ට දකුණු දිසාාව ගැන කියනවා. ඒ කාල තිබිච්ච දකුණු දිසාාව ගැන ලස්සන විස්තරයක් මෙතනතිෙන. මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන්නේ ගිජකුළු පෞවඳගෙන. ඔන්න රජගහනුවට දකුණු දිසාාව ගැන විස්තරයක් කියනවා. ජේනපේතා පෞච්චන්තී, විසුනා පිට්ටිමන්සිකා පානාති පාතිනෝ ලුද්දා චෝරාණය ක්‍රතිකා ජනා ඒ කාලෙ රජගහනුවර දකුණු පැත්තේ තමයි සොහොනතිබිලා තියෙන්නේ ඒ පැත්තේ ඉන්නේ කේලාම් කියන පිටිමස් කනාය පිටිමස් කනවා කියන්නේ කතාකර කර ඉඳලා ගියාට පස්සේ බනිනෝ එකට කතාගර ඉඳන හතර පස්තිනි එකක්ෙනෙක් යනකන් දලලා නිත් අයියටකන ඔවෙමනිා මේමකිව්වට මෙමයි ඔවෙමිනි අරමයි කියලාට ගියපු මිනිහට බහිනවා මේ දැන් එකට කතාගල කරඳලා ඒකට තමයි කියන්නේ පිටිමස් කනවා කියලා ඉතින් දිවිරාජයා කියනවා ඉතිනං ආචික්කති ජනු සොරකංකරන අයව රෞද්්‍ර අයව මරලදාන්නේ කවර පැත්තේද ස්වාමීනී අන්නේ පැත්තට කියන්නේ දකුණු දිසාාව කියලා යන්දිසං අභිපාලේති මහාරාජා යසස්සිිසෝ. ස්වාමිනි අන්න ඒ පැත්ත කීර්තිමත් මහාරජකෙනෙක් පාලනී කරනවා. කුම්බන්ඩානං ආධිපති විරුල් හෝ ඉතිනාමසෝ. කුම්බහන්්ඩයන්ට අධිපති විරුල්හ කියලා මහා දිවිරාජයෙක්. කුම්බාන්්ඩ කිව්ම අපි ඉස්සර අහල තිබුණේ. අන්ඩකෝසේ ගොඩක් විශාල පේතකොට්ටාසයක් කියලා. එහෙම පේතකොට්ටාසයක් පිළිබඳවත් ධර්මය සඳහන් වෙනවා නමුත් ඒගොල්ලු ගැන නෙමෙයි මේ කියන්නේ. අන්ඩකෝසේ ගොඩාක් විශාල ප්‍රේතකොට්ටාසයක් ඉන්නවා. හරියට කලගෙඩියක් වගේ එයා ඒ කරේතියාගෙන තමයි කියන එහෙමේ යන්නෙන්නේ. ඒකෙ තමයි එයා වාඩිවෙන්නේ මෙතැන කුම්බහාන්්ඩ කියන්නේ, ක් තරා භූත කොට්ටාසයක් ගැන එතකොට මේ විරූඩ දෙවියන් රමතයේ නච්චගේදෙහි කුම්බන්්ඩෙ පුරක්්ධතෝ කුම්බහාන්ඩයන් විසින් පිරිවරාගෙන කුම්භාන්ඩයන් පිරිවරාගෙන කුම්බාන්ඩයන් විසින් කන නැටුම් ගැයුම්වලින් යුතුව සතුටු වෙමින් කාලේ ගතකන අර කිය අ කලින් කියපු අන්ඩකෝසේ විශලයක්ක නැටුන්නට බෑනි. ගැයුම්ගරයන්ට බෑනි ඒ කියන්නේ සම්පූර්ණයෙන් මෙතන වෙනම පේත කොට්ටසයක් ගැනතමයි මේ කියන්නේ. ස්වාමීණ භාගතුන් වහන්සේ කුම්බාණ්ඩයන්ගේ අධිපති විරුල් දිවිරාජයාටත් පුත්‍රස්ථානයේ දිවිය පුත්‍රයන් අනුව එකක් ඉන්නවා. ඒ සියරු දෙනාටම කියන්නේ ඉන්ද කියලා. ඒ අයත් හරී බලසම්පන්නයි. ඒ විරුල්ල දිවී රාජයායටත් පුත්‍රියෝ ඉන්න වනුවකක් ඒ සිරු දෙ නාටම කියන ඉන්ද කියලා ඒ ඇත් හරි බලසම්පන්නයි ස්වාමීණි ඒ පිරිසත් තේචාපි බුද්ධන් දිස්වානය බුද්ධං ආදිිච්ච බන්ඳුනං සූර්යවන්සේ උපං ආදිිච්ච බන්ඩු වූ මහන්තංවශන සාරදං මහත් වූ ආනුභාව ඇති බුදුරජාණන් වහන්සේට දැකල දූරතෝව නමස්සන් ඈත සිටම වන්දනා නමස්කාර කරනෝ. නමෝතේ පඩිසාජඥ්‍ය අජානීය පුරුෂයානනි ඔබටගේ නමස්කාරයේවේවා. නමෝතේ පරිසුත්තම උතුම්පුරුෂයානන ඔබට නමස්කාරවේවා කුසලේන සමෙක්ක සිස්වාමීනි කුසල බලයෙන් ඔබ වහන්සේ දැකවදානසයක්වා. සියලු අමනුෂ්‍යයන් ඔබවහන්සේට වන්දනා කරනවා. සුතන්නේ තන් අභිනසෝ අපි මේ කාරණය නිතර ණිතර අහලත් දෙනවා තස්මායේවං වදේ මස ඒ නිසයි අපි අමනුෂ්‍යන්තත් කියන්නේ ජිනංවන්දත ගෝතමං ගෞතමයන් වහන්සේ වන්දනා කරව. ජිනං වන්දාමගෝතමං අපිත් ගෞතම බුදුරජාණන් වහන්සිට වන්දනා කරනවා වි්ජාචන්න සම්පන්නං බුද්ධන් වන්දාම ගෝතමං. අපිත්තේ වි්්‍යාචරණ වූ බුදුරජාණන් වහන්සේට වන්දනාකරනවා කියලා දකුණුදිසාව පිළිබඳ විස්ත්‍ර කළෙමේ ආකාරේද. ස්වාමීණි භාගතුන් වහන්ස යස්ස චොග්ගච්ච මානස් යම් තැනකහිරු බැසයයිද. දිවසෝපි නිරුජ්ජති දිවාකාලේ නැතිවී යයිද. යස්ස චොග්ග තේ සුරේ යම් ප්‍රදේශයකින් හිරු අවලට ගියාද. එ ගිය කල්ලි සංවරීති පෞච්චති රැයයයි කියන නමින් හඳුන්වයිද. සංවරීති පෞච්චති රැයයයි කියයිද රහදෝපිතත්ත ගම්බීරෝ. ඒ පැත්තෙත් ඒ පැත්තෙ තේෙනවා මහ විශාල ජලාසයක් සමුද්දෝ සරිතෝද කොේ මහජලාසය. තියන ප්‍රදේශර කියන්නේ සමුද්‍රය කියලා ඉතෝසා පච්චිමාදිසා ඉති අංආචිකති ජනු ජනයායේ ප්‍රදේශයට කියන්නේ පශ්චිමදිසා බටහිට බස්නාහින දිසාාව කියලා ස්වාමීනේ පශ්චිමදිසාවත් මහ කීර්ති මතරජකෙනෙ පාරණය කරනවා නාගානංච අධිපති විරූපාක්කෝ ඉතිනාමසෝ නාගයන්ට අධිපති විරූපාක්ෂ කියලා රමතයේ නච්ච ගීතෙහි නාංගේෙහි පුරකට ඔහු නාගයිෙන් විසිං කරලද නැටුන්ගැයුම්වලින් සතුටු වෙමින් තමයින්නේ. පුත්තාපිදස්ස බා ඔොහුටත් බොහෝ දරුවෝ ඉන්නවා. බොහුටත් බොහෝ දරුවඉන්නො මෙතනැති දරුව කියලා කියන්නේ. දිවිය පුත්‍රස්ථාන ඉපදිච්චයට තම තමන් කරනද පිංවලට අනුව තමයි දෙවියංගාව උපදිින් ලැබේ නි දැන් අපි දන්නවා. මේ ලෝකයේදී පින්දහම් කටන මනුෂ්‍යය අපි ගමු ස්ත්‍රී පුරුස කියන බේදය තියෙනවනි. එතකොට කවුරු හරි කෙනෙක් පින්දහම් කල්ලා එකක් ප්‍රාර්ථනා බලය සහ ඒ කර්ම ශක්තිය බලේ. කෙනෙක් පින්දහම් කළ ප්‍රාර්ථනා කරනවනම් මම අසවල් දෙවියන් අතර දිවංගනාවක් වේවා. නැත්තං අර මහා දෙවියන්ගේ මහේසිකාව වේවා. දරුවෝ වේවා. ආදීවසියෙන් ඒ එක්කනාගේ ප්‍රාර්ථනා තියනවා. ප්‍රාර්ථනා බලයත් ඒරගත්ත පිනේ බලයත් කියන දෙකමක තුනහම. ඊට වඩාත් සුදුසුස්ථානතයේ පිනට ගැදැන් සුළු පිනක් කරලා මහා දෙවියෙක් වන්න ප්‍රාර්ථනා කළ හරියන් නෑ නට අදාලත් කර්ම ශක්තිය තියෙන්ඩිපේ. එතුට කඒ රැස්කරගන්න පු්න්නෙමේ කරම ශක්තියත් තමන්ගේ ප්‍රාර්ථනා බලයත් දෙකම එකතු වනාට පස්සේ ලැබෙන දිවියමය ජීවිතය. ඒක මෙහෙමයි. ඒ දෙවියන් අතරන්න ප්‍රධාන දෙවියාගේ යහන මත ඕපපාතිකව පහළ වෙනවා දැන් දෙවියෝ පහලවෙන්නේ ඕපපාතිකවැනි මවපියන් ආදී එහෙම පාරිසරික වටපිතාවක් නෑන. එතකොට ප්‍රධාන දෙවියගේ යහනි අලුතෙන් කෙනෙක් පහල වෙන ඒකන් මේ මනුස්සලෝ කිඳලා මරණයට පත්වෙච්ච ගුණුවන්ත ල්වන් පින්වන්ත කෙනෙක්. මරණෙන් පස්සේ එයාගේ ප්‍රාර්ථනාවත් කර්ම ශක්තියක් තියෙන්නේ මහා දෙවිකෙනෙගේ බිරිදක්වෙන්ට හෙමනැත්තන් අගමිහිසියක් වෙන්ට. ඇය මෙහේ මරණයට පත්වන ගමම්ම ශනයකින්. ඒ මහා දෙවයාගේ යහන මත උපදිනව පහල වෙනෝ. එතොට යහන මත උපදිනාය අඹු සැමියන් හැටියට ගන්නවා. එතකොටට ඒ අඹු සැමියන් හැඩිටින දෙවියන්ගේ ඇක්කයේ උපදිනවා සමහරයේ ප්‍රාර්ථනාන කොලව. උල් ැස්කර ගත්ත අය ඒ ඇක්කේ උපදින එහෙමයි මරණයට පත්වනාට පස්සේ හෙකින් මහා දෙවියන්ගේ ඇකේ උපදිනවා. ඒ ඇකේ උපදිනාය දිවිය පුත්‍රයන්දිවිය දරුවන් හැටියට සලකනු. එතකොටට දොරට දොර අබියස මාලිකාව විමානයේ දොරා අභියස පහල වෙන අයන්නවා. එයාල දොරට පාලකයෝ. ඒ වගේම ඒ දෙවියන්ගේ මල්වත් වූ උයන්වල පහල වෙනයින්නවා. ඒ උයන් පල්ලෝ. මෙයාදී වස්දිගේ එක එක්කනාගේ පුන්නෙ මේ ශක්තියත් කර්මශක්තියම ඉල්ළඟට ප්‍රාර්ථනා බලයක්ත්යකද වෙලා ඒයයි දෙවියන් අතුර උපදිනවපාතිකව. තැන් මෙතනත් මේ කියන්නේන දරුවෝ කියලා කියන දිවිය මේ පුත්‍රස්ථාන ඉපදිච්චායට. තම තමන්ගේ කරන් ලද පිංවලට අනුව තමයි දෙවියන් ගා උපදදිින්ට ලැබෙන්. ඉපදනාට පස්ස යාට ලැබෙනවා පුත්‍ර කියන තනතුර. එතට යාට කියන දිවිය පුත්‍රය කියෙළ ැකේ උපදින කෙනාට. භාගතුන් වහන්සේ විරූ පාක්ෂ දෙවී රාජයාගේ රාජයාටත්න් අසීතින් දසයකෝච්ච ඉන්දනාවා මහාබලා මහා බල සම්පන්න දිවිය පුත්‍රයන් අනුව එකක් ඉන්නවා ඒ දිවියපුත්‍රයන්ට කියන්නෙත් ඉන්ද කියලා ස්වාමීණී ඒ අය සීර්ජනාම දූරත්තෝව ඈත සිටම වන්දනා කරනවා ස්වාමීනී ඔබ වහන්සේගේ කුසල්බරෙන් මේක දැකවධාරණසයක්වා අමනුෂ්‍යෝ භාගගතුන් වහන්සේට වන්දනාමාන කරනවා. ස්වාමීනී මේක අපි නිතරනිතර අහන කතාවක්. ඒ නිසායි අපි අමනුෂ්‍යන්ට කියන්නේ ජිනං වන්දත ගෝතමං භාගතුන් වහන්සේට වන්දනා කරන්ට ජිනං වන්දාම ගෝතමං අපිත්තේ ගෞතම මනින්ද්‍රයන් වහන්සේ වන්දනා කරන විද්්‍යාචන සම්පන්නාම් බුද්ධන් වන්දාම ගෝතමං විද්්‍යාචන සම්පන්න වූ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ වන්දනාක් අපිත් වන්දනා කරනවා කියලා. ඊළඟට මේ වෙසමුණි දිවරාජයා. කියනවා තමන් ඉන්න උතුරුපදේ ගැන දැන් අපි ප්‍රදේශ තුනක් ගැනකතා කලා. නැග නිරපදේ ගැනකිව අත රාස්්ට දිවේරාජාතමයි නැග නිරපදේසියට අධිග්‍රෝහිත, නැග නිරපදේශේන සේනාව ගාන්ධාර සේනාව. ඊළඟට දකුණු දෙේාව ගැනකිවවා විරූඩ දිවේරාජාතමයි දිසාාවේ කුම්බාණ්ඩ සේනාව රදිිග්‍රෝහිත. ඉලට බටහිර දිසා විරූපාක්ෂ කියන දිවේරාජයට අධිග්‍රහිතයි. එයාගේ පේසතමයි නාගසේනාව, උතුරු දිසාාවට අධෙක්ඩුවවිත වෙසමු දිවරාජා දැන් තමන්ග දිසාාව ගැන මෙන්න මෙහෙම කියනවා. ස්වාමීණි භාගතුන් වහන්ස ජේන උත්තරකුරු රම්මා මහානේරු සුදස්සනු මහානේරු පරවතය තිබෙන උතුරුකුරු දිවයින නම් වූ රම්ය වූ ප්‍රදේශයක් තිබෙනවා. මනුස්සා තත්ත ජායන්ති අමමා අපරි ගහ ඒ පලාාති ජීවත්වෙන මිනිස්සු මමත්වොය නැති අය. අපරි ගහ ඒ පලාතින්නේ කිසි්දේකට දැඩි ඇල්මක් නැති අය. නතේ බීජම් පව පන්තිඒ වගේම සී සෑමක් බිජුඇපෙරීමක් එහෙනෑ නපිමී අන්ති නංගලා නගුලක් ඇරගෙන සී සෑම කියන දේෙනෑ. අකට්ට පාකි මං සාලිින් පරිභුන් ජන්ති මානුසා එහෙ ඉන්න මිනිස්සු වගා නොකල බිමේ උපන් ඇල්හාල් තමයි අනු බව කරන්න. ස්වාමීණී ඒ ඇල්හාල්වල පොත්තනැ කුඩුනෑ ඉතාම පිරිසිදු. සුවඳහමන ඇල්හාල් රම් බඳුනේලා තමයි ඒ මිනිස්වේ අනුබව කරන්. ගාවින් ඒක කුරංකත්වා, අනුයන්ති දිසෝදිසං. ඒ සේනාව ගවයන්න වාහන කරගෙන හැම දිසාවෙම යනෝ. ඒක යන යක්ෂ පිරිස ගැනමී ගැනම යක්‍ෂෝ හානු භව සම්පන්නයි. පසුන් ඒක කුරන්කත්වා අනුයන්තිදිසෝදිසං. මුල්ගයින්ව වාහන කරගෙන හැම දිසාවෙම යනෝ. දැම් බලන්ට අර ඇල්හාල් ගැන කිව්ව කතාව අපිට, අපි අර ගියවත්තාවය කතාකරපු චක්කවත්ති සයනාද සූත්‍රයේ පැත්තටත් යනුව මොකදමමි. ඕක චක්වත් ති සයනාන්ද සූත්‍රතියාගේ හිල්ලා අග්්‍ය සූත්‍රයට යන අගඥ සූත්‍රී ඔය කතාව ගැන ලස්සන්න කියනවා මේ ලෝකයේ මුල් ආරම්භක කාලී ඇල්හල්තමයි මිනිස්සු අනුභව කළ ඒ වගේ පොටුනෑ කොඩුනෑ දහයිය මොකුවත්නෑ කපාගත්ත කෑවා. හරි රසයි සුවඳයි ප්‍රණී තයි කියලා. මිනිස්සුන්ගේ ආසාවල් තන්නාාවල්. වැඩිවෙන්ට වැඩිුවෙන්ට ඔ අතුරු දහන් වෙලා ගියා කියලන පියහලතින්. අර භූමි පප්පටක ඇතිවුණන ඇල්හල්ලන අතුරුදන් වෙලා හිට පස අතුරුදං වෙලා බදාලතා ඇතිවුන ඔය විදිහටන. දැම් මෙතනදි මේ උතුරුකුරු දිවඉන ගැන කියනකොට කියනවා. මේ මිනිස්සුන්ගේැන ජීවත්වෙන අයගේ මමත්වය නෑ කියලා. මනුස්සා තත්ව ජායන්ති අමමාපරික් ගය පලාතර ජීවත්වෙන මත්වේනෑ. ඒළඟට අපරිග්ගහයි පලාතිීනෙන කිසිදේකට දැඩි ඇල්මක් නැති අය. අර ආසාව තන්නහාව නැතිවෙන්ඩ නැත්තිවෙන්ට ඕවම් බලන්ට මහපොළුවෙන් පවා ලැබෙන වාසිය. මමත්වය පෙරේතකම ලෝභකම තන්නව නිසා තමයි මේ තුංේල කාගණ්ඩුවත් බැරි තැනට අපි වැටිලතින් හ ලෝක තියනෙ ඔක්කොම තමන් කනව කියල හිතාගෙනන වැඩ ඒකයි මෙතන බලන්ට උම යක්ෂෝ මහා ඉරදි බල සම්පන්නයි ඒ වගේම මහා ආනුභාව සම්පන්නයි ඒ අයිඩාව මමත්වයනෙ දැඩි ආසාවල්නය කියමික එතකොට මහනු භාව සම්පන්නයි මේ සත්වයන්ව ජානවාහන විදිර භාවිතා කරන. එවගේම විශේෂ කාරණයක් මෙතන කියනවා ඉත්තිවාහනංකත්වා ස්ත්‍රීන් වාහනකරගනේ ගොල්ලු හැම දිසාමයනෝ. පුලිසවාහනංකත්වා පුරුෂයන් වාහන කරගන හැම දිසාමයනෝ. කු මාරිවාහනංකත්වා, කන්ඥාවන් වාහනකොට ගෙන ඒ ගොල්ලු ඇවිදිනු? කුමාරවාහනං කත්තක් කුමාරවරු වාහනකරගෙන ගොල්ු ඇවිදිනෝ. හත්තියානං අස්සයානන් දිබ්භංයානං උපට්ටිත. ඇත්තයානා අස්වයානා දිවයාන අදිවල යානාවල ඒගොල්ල එහෙමේ ගමන් කරනවා කියලා. තස්සච නගරාහුවන්තලි කියසුමාපිතා. මහා යසස් ඇතිේ ප්‍රදේශයට අධිග්‍රෝහිත වෙසමුුණ කියන මහාරාජයාට ප්‍රාසාධ තියනවා ඒ ප්‍රාසාද තියෙන්නේ, අන්තරික්ෂය අන්තලික් කියසුමා පිතායිඒ කියන්නේ අහසේ තමයිඒ ප්‍රාසාද මවලතීන්. ඒවිදිේ ප්‍රාසාද පහක් ගැනමිතන කියනවා. ඒවල නන් තමයි ආටා, නාටා, කුසිනාටා, පරකුසිනාටා නාට පුරයා පරකුසිත නාටා. ඒ නගරවලට උතුරු පැත්තෙ කපීවත්ත කියලා නගරයක් තේෙනවා. ඒ වගේම ජනෝග කියල නගරයක්තියෙනවා. අම්බර අම්බරවතී කියල නුව රක් තියෙනවා. ඒ වගේම ආලක මන්දාන් නවනවතියා කිය රාජධහනි තියෙනවා. කුවේරස්සහි කෝපන මාරිස මහාරාජස්ස විසානානාම රාජධානී නිදුකාණ වහන්ස මේ කුවේරගේ රාජධානිය නමතමයි විසානා කියන කියන්න. විසාන කියන්න වෙසමුණ මහරජ්ජුරුවන්ට කියන තවත් නමක් තමයි කුවේර කියන්. ඒ නිසයි කුවේර මහරජුට, වෙසමුණි කියලා කියන්න. තස්මාකුවේරු, මහාරාජා, වෙසවනෝති පෞච්චති ඔන්න පසිද්ධ වෙලා තින නමකුවේර වෙසමුණි කියරනංවලින්. එහනම් උතුරු දිසාාවේ විසාන කියන රාජධානට, අධිගෘත නිසයි වෛශ්‍රවන කියලා කියන්නේ. අපි සිංහලෙන් කියන්නේ වෙසමුණ කියලා. ඉතින් මේ විදිහට මේ මේ කතන්දරයේ දීර්ගව ගලාගෙන යනුව තව. අපිට අද ධර්මදේශනාව මෙතනින් අවසංකරන්නඩ සිද්ධ වෙනවා. පාලය ගෙවිල යන නිසා නමුත් අපි තවත් ධර්ම දේශනාවකින් මේ සූත්‍රයේ ඉතිරිකොටස දීර්ගව වෙසමනිදිවේ රාජයා බුදුරජාණන් වහන්සේට කළේ ප්‍රකාශේ දීර්ග විස්තරේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව දක්වන අදහස. සහ මේ තුළින් අපිට ලැබෙන වාසිය අපිට ලැබෙන ප්‍රෝජන භික්ෂු භික්‍ෂූණි උපාසක උපාසිකා කියෙන සිව්වනක් පිරිසට ලැබෙන ආරක්ෂාව ගැන මේ වගේ දේවල් අපිද ඉස්සරහට මේ දේශනා අවසංකොටසිදි කතා කරන්න පුළුවන්කම ලැබෙනවා. අද දවසට මෙතනින් අපි ධර්ම දේශන අවසංකරන කොට මේ ආටානාටය සූත දේශනාවේ ආරම්භක විස්තරයේ මේ විදිහේ තොපින්නතුම් මතක තියාගන්න. ඒවගේ මට සත්බුදු වන්දනාව හොඳට මතක තියාගණට. ඒක ජීවිතයේ උදේ වස පුරුදු පුහුණු කරන්ට මහන්සිගන්ට දෙව අන්ගේ ආරක්ෂාව ඔබ ටේකං ලබන්්ඩ පුළුවන්ංකම තියෙනවා. මහා පිනක් රැස්කරගන්ට පුළුවන්කමතිය. ඉතිං අද දවස්සයේේ ධර්ම දේශන අවසංවෙන වෙලාවී අපි පින්පෙත් අනුමෝදං කරනවා. මේ උතුම් සද්ධරම චාරිකාව ලෝකයේ පුරාම ගෙනයන් අපට සහයෝග දෙන නෙත්තෙෆේ මායත්‍ය නිර්මාත්‍රූ අධිපතිතුමන්ලා ඇතුළුව. කාර්මණ්ඩලය පින්වත් දරුවන් සහිත. මේ සඳහා අප්‍රමානව දායකත්වය දක්වන පින්වත් ස්රාවත ඔබ සෑමසිලු දෙනා ගිහි පැවිදි පින්වත් ඔබා පිස් සෑම සියලු දෙනාගේම මහත් වූ උත්සහයක් කැපවීමක් නිසයි මේ මහාකාඩිය මේ විදියට වසර ගණනාවක් අකණ්ඩව සිද්ධවෙන්නේ බොහෝදනෙක් දරමස්ත්‍රවනය කරලා නෙත් ධර්ම දක්ෂිණාව තුළ අප්‍රමාණ පින් කුසල් රැස් කරගන්නවා. දරමක් ඥානේ දියුණු කරගන්නවා ඉතිං මේ රැස්කරගන්න පින මුලින්ම දෙවියන්ට ලැබේවා දෙවියෝ සතුඩින් අනුමෝදංම. දිවේස්සුර දියුණු කරගන පාර්ථනා කන්න බෝධියකින් උතුම් නිවැනිින් සැනසීම උදා කරගනිත්වා මේ උතුම් කාරියං සිද්ධ කරගන්ට අපට ශක්තිය දෙන ආයතනයේ අධිපත්තුමල්ලා කාරිමණ්ඩලේ පින්වත් දරුවන් ඇැතුළූ නෙත්ශ්‍රාවක පින්වත් ඔබ සෑමසිරු දෙනා සහිතව අප හැම දෙනාගේම නමිම්මියගේ ඥාතීන්ටත් සුජීවත්ව්‍රී නොබාපිසිරු දෙනාටත්. මෙලව පරලව දෙලව ජීවිතයේ යහපත පිනිසත්. දරමාව බෝධය පිනිසත්. මේසිියලල්වානි සංසූපකාරවේවා සසරදුකින් අතමිදී උතුම් නිවැනිින් සැනසෙන්ට අපිස්ියලූම දෙනාට මේ මහාපින පාරමිතාවක්ම වේවා ආකා සට්ටාචබුම්මට්ටා දීවානාගා මෛද්දිකා පඥන්තං අනුමෝදිත්වා චිරංරක් කන්තුළෝක සාාසනං චිරංරක්කන්තු දම්ම දේශනං චිරං්‍රක්කන්තුතුවං සදා